සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සුවිශේෂ මොහොත ආමන්ත්‍රණය කරන්නට කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය ත්‍යාග රාජා වරදාස් මහතාණෙනි ඔබටයි මේ අවස්ථාව. සුබපතුම් එක් කරමින් නව ජාතික සංවිධායක මඩුල්ලට සියලුම සහෝදරවරුන්ගෙන් සහ සහෝදරියන්ගෙන් අවසරයි. පූජ්‍ය පාක්ෂයට ඇතුළුව 40 වසරක ගමන රතුපලස් මගින් ආපු ගමනක් නෙමෙයි. ඒක ප්‍රත්‍යක්ෂයි හැමෝම දන්න දෙයක්. මේ උඳුවර ගෙදර සහෝදරයා මෙතන කිව්වා අවුරුදු 100ක් 200ක් අරගලේ ඉස්සරහට ගෙනියන්න ශක්තිය ධෛර්යය ලැබේවයි කියලා. මම නම් කියන්නේ අපිට අවුරුදු 10ක් අපේ අරමුණ ඉටු කරගන්න පුළුවන් නම් අන්න එතනයි තියෙන්නේ අපේ තියෙන ශක්තිය ධෛර්යය. ඒක අපේ නව සංවිධායක මණ්ඩලයට ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා සහ මම විශ්වාස කරනවා. හැබැයි ඒක කරන්න නම් අපිට තියෙන්න ඕන කාරණා කිහිපයක්. කතකයන් කිහිප දෙනෙක් මේකව අඩු වැඩි වශයෙන් මේ වේදිකාවේ ඉස්මතු කළා. ලබා දීලා තියෙන කෙටි කාලයට බොහොම කෙටියෙන් මම කාරණා කිහිපයක් මේ වේදිකාවට එකතු කරනවා. මට මතකයි මං අද උදේ එනකොට විශ්වවිද්‍යාලයට එනකොට මගේ මේ වාහනේ ත්‍රිවිල් ගෙදුරා අදාළම ට්‍රැෆික් එකක් තියෙනවා මේ මොකද්ද දන්නේ නැහැ කියලා. හරියටම ටවුන් වල හරියට මේ විශ්වවිද්‍යාල ළමයිවත් පාර හරස් කරලා මොන මගුලක් කරනවද දන්නේ නැහැ කියලා. මම කිව්වා මේ සමහර විට ඔය අලුත් ට්‍රැෆික් ප්ලෑන් එක නිසා වෙන්න ඇති කියලා. මේ ප්‍රකාශය බොහොම සරල දෙයක්. එදිනෙදා අපි දකින්න දෙයක්. අපි අහලා තියෙනවා, එහෙම දෙයක්ත් තියෙනවා. නමුත් මේකේ බරපතල දෙයක්ත් තියෙනවා. මොකද්ද මේ තියෙන බරපතල දේ? ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ගෙන යන සිය අරගලය තුළ කොහොමද සමාජයේ තියෙන අනෙකුත් ප්‍රශ්න සමග සහසම්බන්ධව මේ අරගලය ගෙන යන්නේ කියන එකයි ඔතන තියෙන බරපතලම ප්‍රශ්න. ත්‍රිවිල් කාර්යයක අද පාරට බැස්සහම මට කියනවා මගේ රියදුරා, සර් මගේ වාහනේ නැවතුවා අන්න අතර ඉන්න ට්‍රැෆික් කාර්යයා. ඉස්සර නවත්තලා තිබ්බා ඩොක්ටර් කෙනෙක්. දෙන්නම ඉර කැපුවා. මිනිහා යවුවා මාව තියාගත්තා දඩයක් ගැහුවා. මේවත් අපේ න්‍යාය පත්‍රයට ඇතුළත් විය යුතු අරගල. එහෙම නැත්නම් කොහොමද ත්‍රිවිල් කාර්යය කියන්නේ මේගොල්ලෝ අපි වෙනුවෙන් සටන් කරන්න කියලා. අපි දන්නවා මේ අවුරුදු 40ක් මේ අරගලයේ කරේ තව අවුරුදු 100ක් ඉදිරි පරම්පරාවේ නිදහස් අධ්‍යාපන අයිතිය තහවුරු කරන්න. නමුත් ඒ විමුක්තිකාමී සවිඥානත්වය ලබා දිය හැක්කේ සගයන් සමග එක්ව අරගලයේ නියලීමෙන් පමණ. එහෙම නැතුව ත්‍රිවිල් කාර්යයද ත්‍රිවිල්ල කෙලවන්නේ නැහනේ. මිනිසයාත් ඉඳි විශ්වවිද්‍යාලය. මම කියන්නේ පළවෙනිම කාරණේ නිදහස් අධ්‍යාපනයේ සඳහා වූ අරගලය එක පුද්ගලයෙක්ගේ අරගලය කියන තැන සිට මේ සමාජයේ මාර්කට්ටුවේ බුලත්විත විකුණන ආච්චි අම්මගේ සිට ඉස්කෝලේ ඉස්සර වෙරළු ටික විකුණන කෙනා ඉඳලා ඉහළම තනතුරු දරන නිලධාරීන් සියලු දෙනාගෙම එදිනෙදා ජීවිතයේ අත්පත් කරගත යුතු අරගලයක් බවට පත් කිරීමේ අභියෝගය අද අපි ඉස්සරහ තියෙනවා. මේක ආවට ගියාට කරන්නවත් බෑ. ෆූටා එකෙන් මතු කරපු සමාජ ප්‍රශ්නයක් තමයි
අධ්‍යාපනය පිළිබඳ ලාංකීය සමාජයේ පදනම් ප්‍රශ්නය මොකක්ද කියන එක අපට අධ්‍යාපනයක් අවශ්‍ය වන්නේ කොච්චර දුරටද මොකක්ද අපිට අවශ්‍ය අධ්‍යාපනය කවුද ඒක වගකීම ගන්න මේ පිළිබඳ පුළුල් සංවාදයක් ආරම්භ කිරීමේ නැත්නම් එක පුනර්ජීවනය කිරීමේ අවශ්‍යතාවයක් අද අපේ සමාජයට තියෙනවා අනෙකුත් රාජ්‍ය සුභසාධන ශේත්‍ර වියකී යත්ති අධ්‍යාපනය අපි රැකගත්තේ ඇයි කියලා ඇහුවනේ ඒකට තියෙනවා අපි අප්‍රකාශිත ගිවිසුම්ගත වීමක් රාජ්‍යත් එක්ක මොකද්ද මම ගෙවනවා බද්දක් මේ බද්දෙන් මට ලැබිය යුතු සේවාවන් තියෙනවා අධ්‍යාපනය අන්නේ වගේ එකක් මෙතන ඉන්න සියලු දෙනා මේ පාරේ ඉන්න පාරේ අතුගාන මනුස්සයා පටන් මේ අධ්‍යාපනය ලැබීම වෙනුවෙන් ලබා දීම වෙනුවෙන් ගාස්තුවක් ගෙවලා තිනවා රජයට ඒ නිසායි අපි කියන්නේ නැවත වතාවක් මගේ ළමයා ඔබේ ළමයා ඉස්කෝලේට දාන්න ගියාම අල්ලස් ගාස්තු දෙන්න එපා අවම වශයෙන් ධනවාදී ක්‍රමේවත් ඔබ ලබා ගන්නා සේවයට දෙපාරක් ආස්තු ගෙවන්නේ නමුත් අද අපේ දෙමව්පියෝ බත්යෙන් රජයට අධ්‍යාපනය ලබා දීමට ආස්තු ගෙවලා පෝලිම්පල ගිහිල්ලා ඉන්නවා ඇඩ්මිෂන් ෆීස් ගෙවන්න මොකද්ද මේ ප්‍රශ්නේ ඇයි අපි දෙපාරක් ගෙවන්නේ මෙන්න මේවා සාකච්ඡා කිරීමට අපට වේදිකාවක් අවශ්‍යයි අධ්‍යාපනය පිළිබඳ ජාතික කතිකාවතකට කාලයයි මේ අලුත් සංවිධායක මණ්ඩලය සලකා බලයි කියලා මම හිතනවා අපි සූදානම් දායක වෙන්න ආචාර්යවරු හැමෝම ඉද දන්නේ නමුත් මතක තියාගන්න ආචාර්යවරු එන අවස්ථාවක් තියෙනවා ඔකේට දෙවැනි කාරණේ අපි හැමදාම මම දැකපු දෙයක් තමයි මේ ස්ට්‍රයික් කරනවා ප්‍රොටෙස්ට් කරනවා සස්පෙන්ෂන් ඕඩර් සයින් කර ගන්න ඕන හැමදේම තියෙනවා මම වැදගත් කළ යුතුයි සගේ අනුතරේ ඉන්නකොට දාලා දුවන්න බෑ නේද හැබැයි මොකද්ද අපේ න්‍යාය පත්‍රය අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කිරීමේ න්‍යාය පත්‍රයට අපි තවදුරටත් ප්‍රතිචාර දක්වනවද නැත්නම් ඒ ධනපති රාණ්ඩුවට කියනවාද අපිට තියෙනවා න්‍යාය පත්‍රයක් එන්ඩ් ගේම් එක ප්ලේ කරන්න මෙන්න අපේ න්‍යාය පත්‍රය මේ න්‍යාය පත්‍රය අපි සකසා ගත යුතුයි ඒක කරන්න නම් අර කතිකාවෙන් ගොඩනගා ගන්න ඕන පුළුල් පෙරමුණක් මේ පෙරමුණ නැතුව ඒක කරන්න බෑ උතුරේ ශිෂ්‍යයාට තියෙනවා ප්‍රශ්නයක් තමුන්ගේ තාත්තට දවස් 3ක් මුහුද යන්න බෑ. පවුල නඩත්තු කරන්න ඕන. යන්න ඕන කැම්පස් එකට. නිදහස් අධ්‍යාපනය විතරක් නෙමෙයි අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ අපේ රටේ. අර දීවරයාගේ රස්සාවට තියෙන අයිති ආරක්ෂා කරගත යුතුයි. ආක්‍රමණික දීවරයාගේ ඒකයි මම කියන්නේ පුළුල් පෙරමුණක් සමග සහමාතික දේශපාලනයේ අවශ්‍යතාවයක් අපට තිබෙනවා ඒකේ නායකත්වය ගැන අපිට පස්සේ තීරණය කරන්න පුළුවන් නමුත් අවම කොන්දේසිය අපි සපුරාලිය යුතුයි ඒ තමයි සතුරාට පහර දිය යුත්තේ එක පෙරමුණකින් පමණක් නොවන බව අපි ප්‍රත්‍යක්ෂ කරගත යුතුයි මේක අවබෝධ කරගත යුතුයි. ඒකයි න්‍යාය පත්‍රය අපි හදනවා කියන්නේ. එජෙන්ඩා එක සෙට් කිරීමේ බලය අපි අතට ගත යුතුයි අපේ සටනදී. එහෙම නැතුව අධ්‍යාපනයේ අරගලය තව අවුරුදු 100ක් විකසන්න එපා. මේ සමාජය ඊට වඩා වැදගත් දෙයක්
අපෙන් බලාපොරොත්තු වෙනවා. තව වැදගත් කාර්යභාරයක් කියලා මම කතාව මාවකට ගේන්න. ඒ තමයි මේ මොන දේ කරන්න ගියත් අපි එක දෙයක් මතක තබා ගත යුතු මොකක් වෙනුවෙන් අපි පෙනී සිටිනවාද කියන එක. අපි සරලව කියනවාද රජයට අධ්‍යාපනය දීමේ වගකීම සම්පූර්ණයෙන් වා බාර ගන්න අපි ඇවිල්ලා වාගේ ස්කෝලේ බ්‍රොයිලර් චිකන් වගේ ඉගෙනගෙන යන්නම් කියලා. නෑ එහෙම කියන්න බෑ. පොලන්සාස් කියනවා තැනක නිෂ්පාදන සම්බන්ධතාවය ආර්ථික සූරාකෑම සිදුවෙන මාදිලි රාජ්‍ය සතු කිරීමෙන් මේ ප්‍රශ්නය විසඳන්න බෑ. අධ්‍යාපනය කෙසේ වෙතත් රජයට බාර දීලා මේ ප්‍රශ්නය විසඳන්න බෑ. මොකද හේතුව අධ්‍යාපනයේ පිරිවැය රජයට බාර දුන්නට අධ්‍යාපනයේ න්‍යායපත්‍රය උගත යුතුතේ තීරණය කළ යුත්තේ රජය නොවන නිසා. අධ්‍යාපනයේ විමුක්තිකාමී විභවය ඉස්මතු කර ගැනීමේ අභියෝගය අපට තිබෙනවා. එනිසා මා සිතනවා අපි අධ්‍යාපනයේ වෙළඳ භාණ්ඩයක් බවට පත් නොකළ යුතුවා සේම අධ්‍යාපනයේ ධනපති පන්තියේ ආයුධයක් බවටද පත් නොකළ යුතුය. ඒක පාසලේ වේවා විශ්වවිද්‍යාලයේ වේවා කාර්මික අධ්‍යාපනයේ වේවා මේ හැමදේම තියෙන මේ විභවය අපි ඉස්මතු කරගත යුතුයි. එනිසා අධ්‍යාපනය කොහොමද බහුවිධ විමුක්තියන්ගේ උල්පත බවට පත් කරගන්නේ කියන අභියෝගය අපට තිබෙනවා. ඒ වෙනුවෙන් අපි පෙනී සිටිය යුතුයි. මම අධ්‍යාපනයට දෙපාරක් ගෙවන්න කැමති නැහැ. මරදානේ ඉඳලා කොළඹ විශ්වවිද්‍යාලයට ත්‍රිවිල් එකේ එන්න මම එයාට දෙපාරක් ගෙවන්නේ. එහෙනම් මොකටද මම මේ රාජ්‍යට දෙපාරක් ගෙවිය යුත්තේ? ඒ වගේම තමයි මමයි තීරණය කරන්නේ මම යන්න ඕන තැන. මිනිසා අපි තීරණය කළ යුත්තේ අධ්‍යාපනය මේ සමාජයට අවශ්‍යද? මේ අභියෝග අපි හිතේ තබාගෙන අපේ උපාය මාර්ග තීරණය කිරීමේදී මේ සමාජයේ විවිධ ප්‍රතිමානයන් පිළිබිඹු වන ආකාරයට කළ යුතු සහ සතුරාගේ ප්‍රතිගාමී ප්‍රහාරයන් සැලසුම් වන ආකාරය පිළිබඳ සංවේදී වෙලා උපාය මාර්ග තීරණය කළ යුතුද? වැඩ වර්ජන උද්ඝෝෂණ කරන්නම් වාලේ කරලා ප්‍රයෝජනයක්. ඒකයි මම කිව්වේ අපේ එජෙන්ඩා එක අපි සෙට් කරලා ඒවා තීරණය කළ යුතුද? එනිසා මම හිතන්නේ අලුත් ජාතික මණ්ඩලයට පමණක් නොව අධ්‍යාපනය ගැන වැඩ කරන ඕනම කෙනෙක්ට මේ අභියෝග ටික ජය ගැනීමට බරපතල සටන් පෙරමුණ කාබිමුඛ වෙන්න සිද්ධ වෙනවා. ඒ සටන් පෙරමුණ පහසු නැහැ. විහිළුවට කිව්වා වුණත් ඇමතිවරයාට දීලා තියෙන මහා මාර්ගය විශ්වවිද්‍යාල අමාත්‍යාංශයේ ඇත්තට දුන්නත් ප්‍රශ්නය වීදියට පමණක් අපි සීමාක් නොකළ යුතුයි. පෙරමුණු කීපයක් තියෙනවා. ඒ පෙරමුණු වලට විවිධ බලෑනි වලින් පහර දීම අපි අනුගමනය කළ යුතු කාලයක් ඉදිරියට තියෙනවා. ඉතින් මං සතුටු වෙනවා ඒක අවම වශයෙන්වත් ක්‍රියාවෙන් හරි බාරගත් බව පිළිබිඹු කරමින් විවිධ ක්‍රියාකයන් නැත්නම් කාරකයන් මේ වේදිකාවට ආරාධනා කිරීම පිළිබඳව මේ මොහොතේ. ඒ වගේම මා කියන්න කැමති ප්‍රගතිශීලී අරගලවල බහුවිධ පාර්ශ්වයන් ඒකරාශී වීම වළක්වන්නත් බෑ. ඒක නවත්වන්නත් බෑ. ඒක වෙනවා. ඒක හිතේ තියාගෙන අපි ඉස්සරහට යන්න. සුබ පැතුම්. ධෛර්ය ලැබේවා. ස්තුතියි.